ඒ ඉලක්කම් ඇතුලේ තියෙන කතාව තමයි මම කියන්නේ. උතර මේක උඩ තියෙන එක නෙමෙයි වඩා වැදගත් මම කියන එක මට උදව්වක් වෙන්න තමයි ස්ලයිඩ්ස් එක මම පාවිච්චි කරන්නේ. එතකොට පළවෙනි දේ තමයි අද මට දීලා තියෙන මාතෘකාව තමයි EPF ETF වලට අපිට මොකද වෙන්නේ? බැංකු ශේත්‍රයට අර්බුදයක් තියෙනවද? මෙතනින් අපි කොහොමද මේ ආණ්ඩුව ඇත්තටම මේක විසඳනවද කියලා. ඉතින් අපිට එතනට එන්න ඉස්සෙල්ලා අපි ඉන්න තැන කියන ප්‍රශ්නයක් විසඳන්න නම් ප්‍රශ්නේ පොතනද ප්‍රශ්නයක් අඳුන ගන්න එක තමයි අපිට ප්‍රධාන වැදගත්කම තියෙන්නේ. ඉතින් මම EPF ETF කතාවට එන්න මට ටික වෙලාවක් ගියයි. මොකද කන්ටෙක්ස්ට් එක නැතුව අපි EPF එක ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. හරි. අපර මුලින් ගත්තොත් එහෙම මේක ජාතික ජනබල වේගය මේ අවුරුද්දේ ජනවාරි මාසේ සමාජගත කරපු ප්‍රතිපත්ති රාමුවක තියෙන මූලික ගැටලු පහක් අපි අඳුරගෙන තියෙනවා. අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි ගත්තොත් රටක දේශපාලනයේත් ආර්ථිකයේත් අරමුණ තමයි ඒ රටේ අඛණ්ඩ සංවර්ධනයත් අඛණ්ඩ වර්ධනයත් ඒ වර්ධනයේ ප්‍රතිලාභ සියලුම ජන කොට්ටාස අතට බෙදිලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය අඛණ්ඩව වර්ධනය වෙනවා. ඒක තමයි අපි ආර්ථික සංවර්ධනය කියන්නේ. අපි හැමෝම දන්නවා අපි එහෙම එකක් වෙලා නැහැ. එතකොට නිශ්චිත වශයෙන් ගත්තොත් 2021 ආර්ථික අර්බුදයක් නැත්නම් අපිට මේ දැනෙන්න අර්බුදයක් ඇති වෙනකොටත් අපේ ප්‍රශ්න තිබ්බා. ඒ නිසා අපි ගන්න ඕනේ මේ ගෝඨාභය ගත්ත වැරදි තීරණ නිසා ඇතිවෙච්ච අලකලංචියෙන් අපිව ගොඩ දැමීම අර්බුදයේ විසඳුම නෙමෙයි. අපි දැන් සමහරව ඇහෙනවා ගෑස් තිබ්බේ නැහැ, ගෑස් තියෙනවා, තෙල් තිබ්බේ නැහැ, තෙල් තියෙනවා. මේ තියෙන්නේ අර්බුදයේ නිසා ඇතිවෙච්ච යම්කිසි බලපෑම් වලට తాවකාලික විසඳුම් තමයි අපිට ලැබෙන්නේ. නමුත් අර්බුදයේ තියෙන්නේ මෙහෙම. අපි ගත්තොත් එහෙම අපේ රටක් දැන් රටක් විදිහට ගත්තාම අපිට හැමදේම නිෂ්පාදනය කරන්න බෑ. හැම සේවාවම නිෂ්පාදනය කරන්න බෑ. ඉතින් අපි ඒක වෙනත් රටවලින් ගන්නවා. එහෙම ගන්න නම් අපිට ඩොලර්ස් නැත්තම් විදේශ විනිමය අවශ්‍යයි. ඒක ළඟා කරගන්න පුළුවන් අපි අපනයනය කරොත් විතරයි. හැබැයි අපේ රටේ පහුගිය අවුරුදු 40ම ගත්තොත් එහෙම අපේ ආනයන සහ අපනයන අතර පරතරය 2018 වෙනකොටම ඩොලර් බිලියන 8ක් තත්ත්වයේ තිබුණා. උතර අපි අපනයනය කරනවා බිලියන 20ක්, අපනයනය කරනවා බිලියන 12ක්, ආනයනය කරනවා බිලියන 20ක්. ඒකට හැම අවුරුද්දෙම අපි ලෝකෙට බිලියන 8ක් අඩුයි. මේක පියව ගත්තේ අපේ අම්මලා නංගිලා රට යවලා කම්කරු සේවයට යවලා අපේ දරුවෝ අඩුම ලෝකේ තියෙන අවම රැකියාවලට අවම පහසුකම් යතර රැකියාවලට යවලා ඒගොල්ලෝ වෙන ප්‍රේෂණ වලින් සහ සංචාර කර්මාන්ත. නමුත් හැම අවුරුද්දෙම අපිට ඩොලර් බිලියන 1.5ක් විතර හිඟයක් තිබ්බා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට අපේ ආණ්ඩුව රජය කියන්නේ අපේ මේ සියලුම පද්ධතිය මෙහෙවන ආයතනය. ඒක රජයේ භාණ්ඩාගාරයට ආදායමක් ලැබෙනවා. ඒකෙන් රජය වියදම් කරනවා. ඒකෙත් මොකද වෙන්නේ? ආදායමට සාපේක්ෂව වියදම වැඩි. එතකොට රුපියල් බිලියන 2400ක් විතර, يعني බිලියන 2.4ක් විතර මේකේ හිඟයක් දිගටම තියෙනවා. ඒ කියන්නේ රජ ආදායම වැඩි කරගත්තේ නැහැ. වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ ආර්ථිකයට සාපේක්ෂව එතනත් අපි වාර්ෂිකව ණය වෙනවා. ඒතර මේ ඔක්කොමත් එක ගත්තාම ෆොරින් ඩෙට් නැත්නම් දේශීය වගේම විදේශීය ණය අරගෙන අපි ඩොලර් බිලියන 42ක් මේ වෙනකොට ලෝකෙට ණයයි. දැන් නිකමට හිතන්නකෝ ඩොලර් බිලියන 80 42ක් ලෝකෙට ණයයි නා. ඒකනේ ප්‍රශ්නේ. ඔක් ගෙවන්නේ කොහොමද? ගෙවන් විදියක් කියන්නකෝ මට. කවුරු වෙන? ඒ ඉංජිනේරු. දැන් අපි ඩොලර් වලින් බිලියන 42ක් ලෝකෙට ණයයි. ඔක අවුරුදු 10කින් ගෙවන්න නා. අවුරුද්දට කීයක් ගෙවන්න ඕන? ඊවල ඉවර කරන්න. බිලියන उत्पादन ඊට පස්සේ අපේ තියෙනවා මේ ආර්ථික 1977 පස්සේ ගත්ත නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත අපේ ආර්ථිකය වර්ධනය වුණාට ආර්ථිකයේ ප්‍රතිලාභ
මිනිස්සු අතරට ගියේ නැහැ. ඒ නිසා ආදායම් බෙදියාමේ විෂමතාවය තීව්‍ර වෙලා. අර්බුදයේ අවස්ථාවේදී හැමතිස්සෙම බහුතරයක් ජනතාව පීඩාවටපත් වෙනවා. සුළුතරයක් ජනතාව ඒකෙත් අධිලාභ ලබනවා. ඒ අද වෙලා තියෙන්නේ සමහර 105කට වගේ මේ අර්බුදේ තිබ්බත් එකයි නැතත් එකයි. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ තිබ්බ වත්කම් දෙගුණ වුණ අර්බුදේ ඇතුලේ. එයි කෝටියක් ධනිය තිබ්බනම් කෝටිය බැංකුවේ දැම්මනම් 125ක් පොලිය. චෝක් වැඩට යන්න ඕනෙත් නෑ. නේද? නමුත් බහුතරයක් ජනතාවගේ අතේ රුපියල් ලක්ෂයක්වත් ඉතුරුකමක් තිබ්බේ නෑ අර්බුදේ නොකොට. නේද? ඊට පස්සේ අර්බුදේ ඇතුලේදී මොනවද උනේ? මිනිසුන්ට කන්න බොන්න නැති හින්දා වත්කම් විකුණන්න ගත්තා. කවුද ඒ වත්කම් ගත්තේ? අර කට්ටිය. ඒකට මේ ආදායම් බෙදියාමේ විෂමතාවය සමාජයකට හොඳ නැහැ. ඒතර ඒකත් ලොකු අර්බුදයක්. කියන්නේ මේ සිස්ටම් එක මම එක කියන්නම් ඇයි එහෙම උනේ කියලා. මේ සිස්ටම් එකේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හදාගත්ත නැති හින්දා සහ අධ්‍යාපනය හරි නිසි ආකාරයෙන් හදාගත්ත නැති නිසා තමයි මේ විෂමතාවය එන්නෙන්න වැඩි වෙන්නේ. එයි වෙළඳපොළ හැමතිස්සෙම සංකෝචන වෙනවා කීප දෙනෙක්. අධ්‍යාපනය හොඳ අධ්‍යාපනය හිමි වෙන්නේ සමාජයෙන් 5%කට තමයි. නේද? ඒතර ධානය හැමතිස්සෙම මේ සංකෝචන වෙනවා සීමිත පිරිසකට. අවසානයේ ගත්තාම දැන් මේ දලද දේශීය නිෂ්පාදිත මේ මම මේ ඔය කළු කොටුවක් දාලා මේවා කරේ අප්ඩේට් කරන්න උතන තිබ්බේ 9.3යි. දැන් වර්තමාන දත් දෙක 11.3කින් කොන්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ ආර්ථික හැකිලෙනවා. ඒ ආර්ථික හැකිලෙනකොට අපට එන වැඩි වේද? ආර්ථික හැකිලෙනකොට ජනතාවගේ ආදායම වැඩි වේද? නෑ. ඒකට දැන් මේ අර්බුදය තිබ්බට වැඩිය يعني ගිය අවුරුද්දේ තිබ්බට වැඩිය බැරෑරුම් තැනකයි. අවුරුද්දේ බිලියන 42ක ණය තිබ්බන මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා තව බිලියන 3.3ක ණය ගන්න. ඒක මොකද වෙන්නේ? අරක 45 වෙයි. අවුරුද්දේ බලාපොරොත්තු වුණා බිලියන 13ක අපනයන මේ අවුරුද්දේ අපනයන 120ක් වැඩි. මොකද්ද මේ වෙන්නේ? අර්බුදේ තව තීව්‍ර වෙනවා. හැබැයි මේ ප්‍රශ්න පහට තමයි අපි දැන් උත්තර හොයන්න ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මම කතා කරන්න යන EPF එක සම්බන්ධය ඒ සම්බන්ධයට අර ප්‍රශ්න පහෙන් අපිට ගන්න වෙන්නේ fiscal problem එක. ඒ කියන්නේ රජයේ භාණ්ඩාගාරයේ ආදායම් වියදම් අතර තියෙන ප්‍රශ්නේ. ඒක පියව ගන්න ගිහිල්ලා තමයි මේ EPF එකට දැන් ප්‍රශ්නයක් ඇවිත් ඉන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද අපේ රටේ ආදායම් සහ වියදම් ආණ්ඩුවේ නැත්නම් රජයේ ආදායම් සහ වියදම් සකස් වෙලා තියෙන්නේ.